ආයුබෝවන් කියලා පිළිගන්නවා අද දවසේ SLTUK YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනෙකම. ඉතින් ඔන්න අද දවසේ ඔයගොල්ලන්ට සුභම සුබ ආරංචියක් අරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක සුබ අසුබ දෙපැත්තම ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අසුබ වෙන්නේ ඇයි කියලාත් මම ඔයගොල්ලන්ට මෙතනදී මතක් කරනවා. ඉතින් වැඩි වශයෙන් මේක සුබදායක ආරංචියක් තමයි අරගෙන ඉන්නේ. ඉතින් මම පහුගිය දවස්වල වීඩියෝ එකක් කරා රොමේනියාව සම්බන්ධයෙන් මේ SLTUK channel එකෙන්ම. ඉතින් එතනදී විවිධ වීඩියෝස් කරලා තියෙනවා රොමේනියාව සම්බන්ධයෙන්. මම වීඩියෝස් වල කියලා තියෙන දෙයක් තමයි මේ ඉදිරියේදී වෙන්න තියෙන වෙනස්කමක් නිසා රොමේනියාවට ලොකු බලපෑමක් වෙන්න තියෙනවා. ඒක රොමේනියාවේ ඉන්න අයට වාසිසහගතයි වගේම රොමේනියාවට ආපු අයට වාසි. ඒ වගේම රොමේනියාවට එන්න බලාපොරොත්තු වෙන තාම රොමේනියාවපු නැති අයට චුට්ටක් ආසදායක වෙනවා කියලා. ඉතින් අන්න ඒ දේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් රොමේනියාව මේ වෙනකොට ෂෙනගන් කලාපයේ රටක් විදිහට ඇතුළත් කරගෙන තිනවා. ඉතින් රොමේනියාව විතරක් නෙමෙයි තවත් රටවල් දෙකක් මෙතනදී එකතු වෙලා තිනවා. බල්ගේරියාව සහ ක්‍රෝෂියාව කියන රටවල්. ඉතින් මේක වෙන්නේ කොහොමද? මේ පිළිබඳව පොඩි විස්තරයක් මම ඔයාලට මේ අපේ ට්‍රේලර් එකෙන් පස්සේ පැහැදිලි කරන්නම්. අපි බලමු කාටද අවශ්‍ය වෙන්නේ, කොහොමද අවශ්‍ය වෙන්නේ, මොකද්ද මේකට සැලසුම හදාගන්න ඕනේ කියලා. ඉක්මනින්ම ගිහිල්ලා යමු එහෙනම් ට්‍රේලර් එකට. ඉතින් ඔන්න ඔය විදිහට ට්‍රේලර් එකෙන් පස්සේ ඇවිල්ලා මම මේ විදිහට ඔයගලන්ට මතක් කරනවා. ඒ තමයි මේ වෙනතුරුත් අපේ channel එකත් එක්ක එකතු වෙලා වීඩියෝ බලන, ඒ වගේම අද අලුතෙන්ම එකතුන කෙනෙක් ඉන්නවා නම් මේ හැමෝටම ආරාධනා කරනවා subscribe කරලා නැතිනම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරන්න කියලා. ඒ වගේම තමයි ඒකට දකුණු පැත්තට වෙන්න තියෙන සීනුව icon එක click කරන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ එකක් ආපු ගමන් ඔයගලන්ට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඒ පණිවිඩෙත් එක්කම SLTUK official SLTUK English preparation hub කියන Facebook group වලටත් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම ඔයගලන්ට මතක් කරනවා මගේ අනිත් YouTube channel එක Job Expo. ඒකටත් එකතු වෙන්න subscribe කරන්න කියන පණිවිඩය මතක් කරනවා ඔබත් ආදරෙන්. එහෙනම් මොකද්ද මේ රොමේනියාවේ අලුත් වෙනස්කම? ඒක ගැන දැන් අපි කතා කරමු. රොමේනියාව කියලා කියන්නේ මේ වෙනකොටත් යුරෝපා සංගමයේ මේ මෑතක් වෙනකම්ම යුරෝපා සංගමයේ තිබුණ රටක්. නමුත් ෂෙනගන් කලාපය, ඔයගොල්ලෝ දන්නවා ෂෙනගන් කියලා කියන්නේ මොකක්ද කියලා අපි නැවත නැවත මේ ගැන කතා කරන්න ඕනේ නැහැ. යුරෝපා සංගමයේ කියන දේ ඔයගොල්ලෝ අහලා ඇති. ඒ වගේම සංගමයක් වගේ එකක් තමයි, එකම කොටස් ටිකක්, ඒ කියන්නේ රටවල් ටිකක් එකතු කරගෙන හදාගත්ත එක ඒරියා එකක් තමයි මේ ෂෙනගන් ඒරියා කියලා කියන්නේ. ඉතින් මේ ෂෙනගන් ඒරියා එක තුළ තියෙන රටකට වාසි ගොඩක් තියෙනවා. ඒව තමයි දැන් මම මේ රොමේනියාවත් එක්ක එකතු වුණාට පස්සේ ඔයගොල්ලන්ට බලපානවා කියලා කියන්නේ. ඉතින් මෙතනදී මම මුලින්ම කිව්වොත් එහෙම මේ මාසේ 24 වෙනිදා තමයි මේ රොමේනියාව සහ බල්ගේරියාව ක්‍රෝෂියාව කියන මේ රටවල් තුනම ෂෙනගන් කලාපයට ඇතුළත් කරගන්න යුරෝපා සංගමයෙන් අවසරය හිමි වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ওই අවසරය හිමිවීමත් එක්කම තමයි ලංකාවේ ගොඩක් තැන්වල ලොකු ලොකු වෙනස්කම් ඔයගලන්ට දකින්න පුළුවන් ඇති. ගොඩක් තැන් කියලා කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මේ තැන කියලා. ඒ තමයි ඒජන්සි. ඉතින් අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු මොකද්ද මේ ඒජන්සි කරන අලුත්ම සෙල්ලම කියලා. ඉතින් ඒක පොඩ්ඩක් අර තියලා මම දැනට පොඩ්ඩක් ආයෙන්නම්. ඉතින් දැන් මෙන්න මේ ෂෙනගන් කලාපයේ තියෙන රටවල් වලට අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා. ඒ කලාපයේ ඇතුළත තියෙන ඕනම රටකට වීසා නොමැතිව, ඒ කියන්නේ කිසිම වෙලාවක බෝඩර්ස් වලදී પાස්පෝර්ට් චෙක් කරන්නේ, සීල් ගහන්නේ මේ කිසිම දෙයක් නැතුව Tamanට Taman ඉන්න රටෙන් හම්බ වෙච්ච වීසා එක පාවිච්චි කරලා මේ රටවල් හැම එකකටම, ඒ කියන්නේ මේ වෙනකොට 26ක් තිබුණා, අලුත් රටවල් තුනත් එක්ක එක තවත් වැඩිලා දැන් 27, 28 සහ 29 කියන රටවල් විදිහට තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් අවස්ථාව තියෙනවා මේ රටවල් 29ටම ඔය විදිහට ඔයගලන්ට යන්න පුළුවන් මේ ෂෙනගන් රටක් විදිහට වෙන් කරගත්තට පස්සේ. ඉතින් ඔන්න ඔය වාසිය අපි දැන් කතා කරනවා ඉස්සරහට. ඉතින් දැන් බලමු මේ විදිහට මේක කවද්ද හරියටම පටන් ගන්න කියලා. මොකද මේක යුරෝපා සංගමයෙන් අවසරය ලැබුණා විතරයි තාම. නමුත් මේ වෙනකොට රොමේනියාව, බල්ගේරියාව, ක්‍රෝෂියාව කියන මේ රටවල් ටික හරි හරියට සූදානම් වෙන අයගොල්ලන්ගේ බෝඩර්ස් අරින ක්‍රියාවලියට. ඉතින් ඒකට එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. ඉතින් මේ කාලය ගත වීමට ඔයගලන්ට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී මේ විදිහට සාමාන්‍යයෙන් ගොඩක් දුරට මේ අවුරුද්ද අග භාගය වෙනකොට, ඒ කියන්නේ මේක අවසාන වෙන කාලය වෙනකොට ඔයගලන්ට හැකියාව ලැබෙයි නිල වශයෙන්ම මේ රටවල් අතර සංක්‍රමණය කරන්න. ඉතින් ඒක මම හිතනවා මේ වෙනකොට රොමේනියාවේ ඉන්න අපේ ලංකාවේ හිතවතුන්ට, හිතවතියන්ට ගොඩක්ම හොඳ ආරංචියක් වෙයි කියලා. ඉතින් වීඩියෝ එක බලනවා නම් මේ වෙනකොට රොමේනියා ගිහපු කෙනෙක් ඒගොල්ලන්ට
මෙන්න මේක ගොඩක්ම හොඳයි කියලා ඔයාලන්ට මතක් කරන්න තියෙනවා. ඉතින් තව අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා රොමේනියාව ශෙනගන් වෙනකම් බලන් හිටපු ගොඩක් අයගේ ආසාව. ඒක ගැනත් මම ඉක්මනටම කියන්නම්. ඊට කලින් මම පොඩ්ඩක් දැන් ලංකාවෙන් යන්න ඉන්න අයට තියෙන ගැටලුව ගැන පැහැදිලි කරලා ඉන්නම්. ඒ තමයි දැන් ලංකාවේදී රොමේනියාව යන්න බලාපොරොත්තුෙන් හිටපු අයට තියෙන ප්‍රධානම ගැටලුවක් වෙන්නේ ඒජන්සි වල ගැටලුව. මොකද තාමත් යුරෝපා සංගමයේ අවසරය හම්බ වෙලා විතරක් තිබුණා වුණාට මම දන්න හිතවතුන් කීප දෙනෙක්ටම මෙන්න මේ ප්‍රශ්නේ සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි එයාට ලංකාවේ ඉඳලා දැන් මේ වෙනකොට එයාලා ප්‍රොසෙස් එකත් ආරම්භ කරලා ඒගොල්ලෝ කලින් ඉඳලාම ડોකියුමන්ට් සබ්මිට් කරලා ඔකම කරලා කලින් ඒ කියන්නේ මේ යුරෝපා සංගමයේ ප්‍රශ්නේ ඒ කියන්නේ වාසිය ලැබෙන්න කලින් ඉඳලාම ඒගොල්ලෝ ප්‍රොසෙස් එකේ ඉඳලා සමහර අයට වර්ක් පර්මිට් ලැබිලා මේ ඔක්කොම වෙලා තියෙද්දී දැන් සමහර අයට ඒජන්සි වලින් අමාරු නෙමෙයි ඇත්තටම මේ ඔක්කොම වගේ ඒජන්සි වලින් කියලා තියෙනවා ඔයාලගේ වැඩේ තව අවසන් කොටස තියෙනවා ඔයගොල්ලන්ගේ යවන කොටසට තව ලක්ෂ 2 3ක් මේ විදිහට 3 4 ඉල්ලපු අවස්ථා තියෙනවා ඒගොල්ලන්ගේ වැඩේ අවසන් කරන්න කියලා. ඉතින් මේකට මොකද අපි කරන්නේ? ඉතින් ඔන්න ඕකට අපිට ඇත්තටම කරන්න කියලා දීපුත් හරියටම හිතා ගන්න බැහැ මොකද ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ ඒජන්සි එකක් කරහා. ඉතින් ඒක නිසා දැන් ඔයාලට තියෙන හොඳම ඔප්ෂන් එක තමයි උදාහරණයකට ඔයගොල්ලෝ දන්න සාමාන්‍යයෙන් කලින් ඔයගොල්ලන්ගේ ලක්ෂ 6ක් වගේ ගත්තා නම් ඒජන්සි එකකින් දැන් මේනකොට ඒගොල්ලෝ ගොඩක් දුරට ඔයාලගේ ප්‍රොසෙස් එක මැද හරියනම් ඉන්නේ ලක්ෂ 3ක් 4ක් ඉල්ලනවා ඇති. ඉතින් දැන් තියෙන හොඳම අවස්ථාව තමයි ඔයගොල්ලන්ට මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබා ගන්න නම් ඔයාලා ඒ හතර හරි ගිවලා මේ වෙලාවේ රොමේනියාව යන්න කියන තමයි මට කියන්න තියෙන්නේ. ඒක මගේ පෞද්ගලික අදහසක්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේක කල්පනා කරලා බලන්න. නමුත් මේකත් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මොකද ඉස්සරහට මේක නිල වශයෙන්ම බෝඩර්ස් කරලා මේක ශෙනගන් වල හැමතැනම යන්න පුළුවන් විදිහට වෙච්ච ගමන් ඒජන්සි වලට හොඳ තරු ලකුණක් වෙනවා. ඒක එයාලට හොඳ ප්‍රයිස් එකක් වෙනවා. එයාලා අනිවාර්යයෙන්ම මේ ප්‍රයිසස් සෑහෙන්න ඉහළ නංවනවා. ඉතින් මේ වෙනකොටත් එයාලා ඒකට අවස්ථාව හදාගෙන අඩිතාලම් දාගෙන ඉන්නේ. ඉතින් ඉස්සරහට අනිවාර්යයෙන් මේගොල්ලෝ ලක්ෂ 15,000ක් ගොඩක් දුරට කියන්නේ කියනවා. ඉතින් ඒක නිසා දැන් හරි ඔයාලට මේ අවස්ථාව තියෙනවා නම් ඉක්මනින්ම රොමේනියාවට යන්න. ඒක තමයි ඔයගලන්ට ලබා ගන්න පුළුවන් හොඳම අවස්ථාව. මොකද මේ රොමේනියාවේ ගිහිල්ලා ඉන්න අය ඒ වාසිය හිතන ඉතින් ලබා ගනි. මම ඒව ගැන ඔක්කොම පැහැදිලි කරන්නම් ඔයගලන්ට. දැන් ඔයගොල්ලෝ යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ගිව් අප් කරන්න එපා. ඔයාලට තා පොඩි මුදලක් ඉඩම් වෙනවා තමයි. නමුත් යන්න රොමේනියාවට. ඉතින් රොමේනියාවට ගියාට පස්සේ ඔයගලන්ට ඔයාලගේ ලයිෆ් එක ගොඩ දා ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඊළඟට අපි බැලුවොත් එහෙම අලුතෙන්ම රොමේනියා යන්න ප්‍රොසෙස් එක ආරම්භ කරන කෙනෙක් නම් ගොඩක් දුරට ඒජන්සි වලින් මේ දවස්වල එයාලගේ ප්‍රොසෙස් එක හෝල්ඩ් කරන්න ඉඩ තියෙනවා. මොකද දැන් එයාලා දන්නවා ඉස්සරහට මේක ෂෙනගන් වෙනවා කියලා. ඉතින් ෂෙනගන් වෙච්ච ගමන් එයාලට අරක තියෙනවා, මේක තියෙනවා, මේක අහවල් කී රටක්, මේක යුරෝපා සංගමයේ ෂෙනගන් කලාපයේ තියෙන රටක්, මෙහෙමයි මෙහෙමයි මේකට යන්න නිශ්චර වීදම් වෙනවා කියලා පොඩි වැල් වටාරම් ටිකක් ගහලා මේක පොඩ්ඩක් ලස්සන කරලා ඔයගලන්ට කතාව ඉදිරිපත් කරන්න පුළුවන් මුදල වැඩිපුර ගන්න. ඉතින් ඒක නිසා තමයි මම මේ මෙච්චර ඔයගලන්ට කියන්නේ. මේ පණිවිඩේ මම කලිනුත් කිව්වා. ඇත්තටම පළවෙනිම රොමේනියා වීඩියෝ එක කරනකොටම කිව්වා රොමේනියා යන්න ඉස්සරහට මේක ෂෙනගන් වෙනවා, ඒ වාසිය ලබා ගන්න කියලා. ඉතින් ඒක ලබා ගත්ත ඇති මම දන්නේ නැහැ ඒක ලබා ගත්තේ කවුද කියලා. ඉතින් කෙනෙක් කවුරු හරි මම කියපු දෙයක් හරහා උත්සාහ කරලා ඔයගලන්ට ඒක ලැබුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් කොහොම හරි දැන් හරි ඔයගලන්ට තව කෙටි කාලයක් තියෙනවා උත්සාහ කරන්න රොමේනියාවට ඉක්මනින්ම යන්න. ඊළඟට වැදගත්ම පණිවිඩය තමයි මම මෙතනදී මතක් කරන්න හිතපු. ඒ තමයි දැන් ගොඩක් දෙනෙක්ගේ හිතේ ඇති අපේ දැන් ෂෙනගන් වුණානේ, මම රොමේනියාවේ ඉන්නේ, මට දැන් ෂෙනගන් කලාපේ රටක් තියෙනවා, මම දැන් ඉක්මනින්ම ඉතාලියට පැන ගන්න ඕනේ, මම ඉක්මනින්ම ෆ්‍රාන්සියට පැන ගන්න ඕනේ, අයර්ලන්තයට පැන ගන්න ඕනේ. ඉතින් මේ අදහස ගොඩක් දෙනෙක්ට ඇවිල්ලා තියෙනවා. ගොඩක් ලංකාවට වුමනාව තියෙනවා ඉතාලියට යන්න. ඉතින් පොඩ්ඩක් ඉවසන්න, ඔයගලන්ට අවස්ථාව තියෙනවා. දැන් ඔයගලන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ. නමුත් තව චූටි පොඩි ගැප් එකක් තියෙනවා. මේ ගැප් එක හැදෙනකන් චුට්ටක් ඉන්න, තව මාස 2-3යි. ඉතින් ඒක නිසා එහෙම් මෙහෙම් පැනලා ආපහු chance එක නැති කරගන්නේ නැතුව පොඩ්ඩක් තව හිටියා වගේම ඉවසලා ඉන්න. ඒකට අවස්ථාව ඔයගලන්ට ලැබෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඉතාලි හරි මේ වගේ තව රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් මොකද මම කිව්වා දැන් ෂෙනගන් කලාපේ රටක වීසා එකක් ඔයාලට මේ තියෙන රටවල් සියල්ලටම යන්න පුළුවන්. බස් එකේ යන්න පුළුවන් නම් ඔයාලගේ එහා පැත්තේට බස් එකේ නම් යන්න තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලා බස් එකේ යන්න පුළුවන්. ඔයාලට පාපෙදීන් යන්න පුළුවන් නම් පාපෙදීන් හරි යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අවස්ථාව තව පොඩි දුරක තියෙන්නේ. එනකන් ඉන්න දැම්මම පයින්න ගිහිල්ලා අවස්ථාව නැති කරගන්න එපා.
ඒකත් මතක් කරන්න ඕනේ. මොකද ඔයගලන්ට දැන් මේ ජනගහන කලාපයේ මේ අවසරය සම්පූර්ණයෙන්ම ලැබුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ රැකියාවක් බලලා, ඒ කියන්නේ ඔයගොල්ලෝ දැම්මම රැකියාව වලින් අයින් වෙන්න එපා. ඔයගලන්ට පුළුවන් දැන් මේ වීසා වලින් යන්න පුළුවන්. එතකොට ඔයගලට කරන්න තියෙන දේ ඔයාලගේ වැකේෂන් එකට හරි නිමාඩුවක් හරි අරගෙන ඔයගලන්ට පුළුවන් මේ රටකට යන්න. උදාහරණයක් අපි හිතමු ඉතාලිය කියලා. ඉතාලිය වලට ඔයගොල්ලෝ ගියාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා ඒ ඉන්න ගමන් පොඩ්ඩක් හිතවතුන් ඉන්නවා නම් එයාලත් එක්ක කතා බහ කරලා එමු නැත්නම් පොඩ්ඩක් ඇවිදලා බලන්න තමන්ගේ වෘත්තියට ගැළපෙන රැකියාවක් තියෙනවද එමු නැත්නම් වෙනත් වෘත්තියකට හැරෙන්න අවස්ථාව තියෙනවද ඒකට හොඳ මාකට් එකක් තියෙනවද රැකියාවල් ඉලවසල තියෙනවද ඒවා ගන්න ලේසිද මොනවද බලන ක්වොලිෆිකේෂන් මේ දේවල් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් මේ දේවල් බලලා ඔයගලන්ට ආපහු යන්න පුළුවන් රොමේනියාවට ගිහිල්ලා ඉවරලා එතනදී තමන්ගේ වැඩ කටයුතු ටික රීසීව් කරගන්න ගමන් අර රැකියාවට යන්න ඔයාලා අඩිතාලම හදාගන්න. ඊට පස්සේ යම් කිසි ක්‍රමවේදයක් හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඉක්මනින්ම ඉතාලියට යන්න. ඉතින් මේක තමයි හොඳම ක්‍රමවේදය. දැම්මම කඩිකුලප්පුව හැදෙනවා වගේ දඟලන්න ගිහිල්ලා තියෙන අවස්ථාවක් නැති කරගන්නේ නැතුව ටිකක් ඉඳලා බලන්න. මොකද මෙච්චර කල් ඔයගොල්ලෝ මේ ප්‍රොසෙස් එක එනකම් බලන් හිටියා. තව තියෙන්නේ පොඩි පිම්මයි. ඒ පිම්මත් යනකන් ඉමු. ඉතින් ඔන්න ඔය දේවල් තමයි ඇත්තටම මට අද දවසේ මතක් කරන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මටත් ගොඩක් සුබ ආරංචියක් ඔයගලන්ට ලබා දෙන්න සිද්ධ වුණා. ඉතින් මමත් සතුටු වෙනවා පෞද්ගලිකව ලංකාවේ ගොඩක් අයට ඩිරෙක්ට්ලි යන්න පුළුවන් එකම රට රොමේනියාව විතරයි මේ වෙනකොට. ඉතින් ඒක දැනගන්න වෙන කලින් ගොඩක් ලේසි රටක් විදිහට තිබුණා. ඉතින් දැන් පොඩ්ඩක් ඉස්සරහට මේක අමාරුයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි යුරෝපා සංගමය සහ ෂෙනගන් කලාපය කියන මේ කොටස් දෙකේ නීති වෙනස්. ඒ කියන්නේ යම් කිසි රටක් මේ කොටසකට එකතු වුණාට පස්සේ ෂෙනගන් හෝ යුරෝපා හෝ මේකකට එකතු වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ක්‍රියාත්මක වෙන නීති තමන්ගේ රටට තනිව තීරණය කරන්න බෑ. ඒ කියන්නේ උදාහරණයකට රොමේනියාව තුළ යම් කිසි මයිග්‍රේෂන් ප්‍රොසෙස් එකක් තිබුණා නම් එක්තරා ආකාරයක මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැන් මේ ෂෙනගන් කලාපයට ඇතුළත් වීමත් එක්ක ඒගොල්ලන්ගේ යම් කිසි නීති පද්ධතියක් තියෙනවා. මේ නීති පද්ධතියට තමයි දැන් ඊළඟට පුද්ගලයන් ගෙන්වා ගැනීම කරන්න ඕනේ. මේ වීසා දෙන දේවල් මේ ඔක්කොම ඒගොල්ලෝ නීති පනවලා තියෙන ආකාරයට තමයි කෙරෙන්න ඕනේ. ඉතින් ඉදිරියේදී සමහර විට භාෂාවේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒවා මොන හරි මේ එක්සෑම් කරන්න ඉඩ තියන්න පුළුවන්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. ඒවා ඔයගලන්ට ඒ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඉඳලා අලුතෙන් යන්න ඉන්න අයට. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ තව දවස් කීපයක් මාස කීපයක් තියෙන නිසා දැම්මම ප්‍රොසෙස් එක කරපුවාට ඉක්මනින්ම යන්න කියලා අලුතෙන් කරන අයට තමයි මේ ගැටලු ගොඩක්ම ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අද දවසේ වීඩියෝ එක මේ කොටස් ටිකෙන් ඇත්තටම අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. මම හිතනවා ඔයගලන්ට ගොඩක් දේවල් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඉදිරි දවසකදී බෝඩර්ස් ඇරියට පස්සේ මම තව කෙටි වීඩියෝ එකක් ඔයගලන්ට අරන් එන්නම්. ඔෆිෂියලි මේක සිද්ධ වුණා කියලා. නමුත් මේ වෙනකොට වැඩ පටන් අරන් ඉක්මනින්ම වැඩ කෙරීගෙන යනවා. ඉතින් අපි බලමු කවද්ද ඔයගලන්ට ඉස්සරහාම මේ බෝඩර්ස් හරහා යන්න අවස්ථාව ලැබෙන්නේ කියලා. ඉතින් SLTUK channel එකත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට ගොඩක් ස්තුතියි කියනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් මගේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, මේ හැම දෙයක්ම කරන්න වගේම වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලන්ට like කරන්න, comment කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අද දවසේට වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. මාත් එක්ක එකතු වෙලා වීඩියෝ එක බලුව හැමෝටම සුබ දවසක්.